ක්‍රිස්තුමන්තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද ඉරිදා දවස අපේ මංගල්‍යය. මංගල්‍යය මොකක්ද? හැම ඉරිදාවක්ම අපිට මංගල්‍යයක්. අද මේ ඉරිදා දවසේදී විශේෂයෙන්ම චතුරාර්ය සමයේ අපි 6 වෙනි ඉරිදින සමරන දවස. ගොඩක් වෙලාවට අද අපිට පල්ලි යන්න බෑ. ඒ නිසා අපිට ඍජුවම පූජාවකට සම්බන්ධ වෙන්න බෑ. අපි විවිධ විදිහට රූපවාහිනී නාලිකාව තුළින්, එහෙම නැත්නම් දේවස්ථානවල දාලා තියෙන ඇහෙන ලවුඩ් ස්පීකර්ස් වලින්, අපි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අපි දිව්‍ය පූජාවට සහභාගී වෙනවා, සම්බන්ධ වෙනවා. අද සුපුවත තුළ අපිට ප්‍රකාශ කරන වචනය මෙනෙහි කරන්නට මම තෝරගත්තේ අද දෙවෙනි කියවීමේ නම් සුදු පේදුරුතුමාගේ පළවෙනි හසුනේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ සිට 18 වෙනි වගන්තිය දක්වා වූ කොටස. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සුදු පේදුරුතුමා අපිට මුලින්ම ප්‍රකාශ කරනවා සුබෝත තුළ 15 වෙනි පරිච්ඡේදයේ ඔබගේ සිතින් ක්‍රිස්තුස් වහන්සේට සමිඳානන් වහන්සේ හැටියට ගෞරව කරන්න, ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට සූදානම්ව සිටින්න කියලා. ඇත්තටම ජේසුස් වහන්සේ අපේ සමිඳානන් හැටියට, අපේ ස්වාමියානන් හැටියට, අපේ ගැලවුම්කරුවානන් හැටියට, අපේ මිදුම්කරුවානන් හැටියට අපි විශ්වාස කරමින් පිළිගන්නට අවශ්‍යයි. ඒ ඇදහිල්ල තුළ අපේ තියෙන බලාපොරොත්තුව මොකක්ද? අපේ බලාපොරොත්තුව උන්වහන්සේ කවදාවත් අපේ ජීවිත විනාශ වෙන්නට දෙන්නේ නැහැ කියන බලාපොරොත්තුව, අපිට කවදාවත් උන්වහන්සේ වැටෙන්න දෙන්නේ නැහැ කියන බලාපොරොත්තුව, අපේ ජීවිතයේ පාපයට ඉඩක් නැහැ කියන බලාපොරොත්තුව, අපේ ජීවිතය තුළ උන්වහන්සේ හැමදාමත් අපිව නගා සිටවනවායි කියන බලාපොරොත්තුව, මේ බලාපොරොත්තුව තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමහර වෙලාවට අපි යනකොට අපි තැම්බත් වෙනවා. ප්‍රශ්න, කරදර, වේදනාවන් එක දිගට ඇවිල්ලා අපි හැම්බත් වෙනකොට අනිත් අය ඇවිල්ලා අපෙන් ප්‍රශ්න කරනවා, මොකක්ද මේ බලාපොරොත්තුවේ තේරුම කියලා. එහෙම ප්‍රශ්න කරනකොට සුදු පේදුරුතුමා කියනවා, අපි සැදී පැහැදී ඉන්නට ඕන සමිඳානන් තුළ විශ්වාසය ප්‍රකාශ කරන්නට. අපේ බලාපොරොත්තුව කවම දක්වත් ලැජ්ජාවට පත්වෙන්නේ නැහැ කියන ඒ අදිෂ්ඨානයේ, ඒ විශ්වාසය තුළ කටයුතු කරන්නට අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. එනිසා ප්‍රේමවන්තිනි, අපි බලාපොරොත්තු නැති නොකරගෙන සමිඳානන් වහන්සේ අපේ එකම ගැලවුම්කරුවානන් හැටියට පිළිගන්නට ඕන, ස්වාමියානන් හැටියට පිළිගන්නට ඕන. ඒක අපි මුළු හිතින්ම කරමු. එය අපි ආචාරශීලීව ගෞරවයෙන් යුක්තව එහෙම කරන්නට ඕන. නිදොස් හෘද සාක්ෂියකින් අපි එහෙම කරන්නට ඕන. එනිසා අපිට අපහාස කරන අයට, අපේ මේ විශ්වාසය දැකලා, අපේ මේ ඇදහිල්ල දැකලා, මෙච්චර කරදර ඉද්දිත් ඒ මිනිස්සු අපිව කොච්චර පෙළඹුවත්, අතනට යන්න, මෙතනට යන්න, එතනට යන්න කියලා අපිව අඬ ගැහුවත්, නෑ ස්වාමින් වහන්සේ තුළ උන්වහන්සේ ඔබ මාව මේ ප්‍රපාතයෙන් ගොඩනගනවායි කියලා විශ්වාසය, ඒ බලාපොරොත්තුව ඔහු එක්ක බෙදා ගන්නකොට, එන්නසලෙන විශ්වාසය තුළ ක්‍රියා කරනකොට උන්වහන්සේ කියනවා, අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා ප්‍රසන්න දරුදරියන් වෙනවායි කියලා, අපි උන්වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වෙනවා කියලා. එනිසා අපේ යහපත් හැසිරීම දැකලා අපි මෙහෙම යන්නේ නැහැ, කොච්චර කරදරාවත් ප්‍රශ්නාවත් අපි වැටෙන්නේ නැහැ, කොයිතරම් පීඩාවන් නාවත් අපි වැටෙන්නේ නැහැ කියලා ඒ ප්‍රකාශ කරන, අපේ හැසිරීමෙන් ප්‍රකාශ කරන විශ්වාසය දැකලා අනිත් මිනිස්සු ස්වාමින් වහන්සේ ඉදිරියේ, ඔබ ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවායි කියලා උන්වහන්සේ අද අපිට කියනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඒ නිසා උන්වහන්සේගේ ආදරය තුළ අපි එකතු වෙමු, උන්වහන්සේගේ බලය තුළ අපි ක්‍රියා කරමු, උන්වහන්සේ හැම මොහොතකම අපිව ශක්තිමත් කරයි. ඒ නිසා බය වෙන්නට එපා.
ඔබේ ජීවිතයේ මේ වෙනකොට ඔබට සිද්ධ වෙන්නේ අහාපතම නම්. ඔබට හිතෙනවා නම් ඔබේ ජීවිතයේ කිසිම දෙයක් මේ වෙනකොට හරි ගිහිල්ලා නැහැ කියලා. ඔබට හිතෙනවා නම් ඔබේ ජීවිතයේ කවදාවත් ඔබට සතුටින් ඉන්න ලැබිලා නැහැ කියලා. ඔබට හිතෙනවා නම් ඔබේ ජීවිතයේ වැඩිපුර කාලයක් ඔබ හිටියේ අසනීපෙන් කියලා. ඔබට හිතෙනවා නම් ඔබේ ජීවිතයේ බොහෝ කාලයක් ඔබ පෞකාර ජීවිතයක් ගත කෙරුවේ කියලා. මේ වගේ ඔබට බොහොම ඍණාත්මක හැඟීම් ආකල්පයන් මේ වෙනකොට මතුවෙනවා නම් මතුවලා තියෙනවා නම් මතක තියාගන්න. ස්වාමින් වහන්සේගේ අසීමිත වූ කරුණාව හා උන්වහන්සේගේ අසීමිත වූ දයා ප්‍රේමය නිසා ඔබ හැම මොහොතකම ශක්තිමත් වෙනවා. ඔබ මේ කාලයේදී අත්විඳින දුක වේදනාව සතුටින් ප්‍රශංසාත්මකව බාර ගන්න. මොකද ශදෝ පේදරතුමා ඉතාමත් බොහොම පැහැදිලිව කියනවා, ඔබ කිසිම අයහපතක් නොකරනම් ඔබ දුක් විඳින්නේ ඒකනම් දේව කැමැත්ත, ඒ නපුර කර දුක් විඳිනවට වඩා හොඳයි. එනිසා මේ ඔබ නපුරක් කරලා නැත්තම් ඔබේ දුකට වේදනාවට ස්වාමින් වහන්සේ අලුත් බලාපොරොත්තුවක් එකතු කරනවා. එනිසා ඒ බලාපොරොත්තුව අපි තියාගම ප්‍රේමන්තෙන්නේ. ස්වාමින් දානන් වහන්සේ ඔබ උදෙසා, මං උදෙසා, ඔබගේ මගේ පාපය උදෙසා, ඔබගේ මගේ ජීවිතයේ පෞකාරකම උදෙසා වන්දියක් යවුවා. උන්වහන්සේගේ ආදරය තුළ අපි එක සමරමු. ඒ ආදරය තුළ අපි හැමදාමත් උන්වහන්සේ අපේ ජීවිතයට අයිති කරගෙන ජීවත් වෙමු. එවිට හැමදාමත් අපි උන්වහන්සේගේ ආදර දරුවන් බවට පත්වේවි, ශ්‍රාවකයන් බවට පත්වේවි. ජීවිතේ ජය ගන්න, ජීවිතය තුළ ඉතාමත් යහපත් අධිෂ්ඨානශීලී ශ්‍රාවකත්වයක් අපි තුළ බිහිවෙයි. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.